වෙළඳපළ අඩුම මිලකට රුපියල් 160යි. අද 2021 මැයි 20 බ්‍රහස්පතින්දා සිරස්තල වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි. පක්ෂව ඡන්ද 149ක් තුන්වැනි වර කියවීම සම්මත වී ඇත. කොළඹ වරාය නගරයේ ආයෝජන කරන්න එන්න Tokyo ජාත්‍යන්තර සමුළුවේදී ජනපතිගෙන් ඇරයුමක්. I invite all nations to encourage their businesses to take advantage of these opportunities. මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසන්නිතයන් සහ වැඩිම මරණ ඊයේ වාර්තා වේ. මන්ත්‍රී මුජිබර්ටත් කොවිඩ් දින 14ක් රට ලොක්ඩවුන් කරන්නයි සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක්. සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න දින 14ක් නිරෝධායන ඇඳිර නීතිය හෝ එවැනි ක්‍රමවේදයක් භාවිතා කරලා නව නීතිපතිවරයා ලෙස සංජය රාජරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය. From other Derana. This is other Derana. Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දිරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම් පත තුන්වන වර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 149ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 58ක්. පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත විවාදයේ දෙවන දිනේ වූ අද විවාදය ආරම්භ කළේ සමගි ජනපල වේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතායි. මේ වරාය නගරයේ ආර්ථික කොමිෂම වාණිජ භාෂාවෙන් කිව්වොත් කොම්පැනියක් මේක අපේ කරගන්න පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මුදල් අනුමත කරලා මේ අරමුදලට එකතු කරන්න. එතකොට ඉබේටම මේ සංස්ථාව අපේ වෙනවා. එතකොට ඒක රජයේ අරමුදලක් විගණකාධිපතිට බලයට යටත් වෙනවා. මේ විදේශීය හැටියට කටයුතු කරන මහත්මියක් තමයි මේක කරේ. තුට්ටු දෙකට රට විකුණන්න යනවා. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයත් එක්ක ඒ කෝප් සිටි නගරයේ ගැට ගැහෙනවා නම් මේ කෝප් සභාවට සහ කෝපා සභාව වෙත මේ ආයතන කැඳවිය යුතුයි. හැබැයි මේ කැඳවීමේ බලයක් නැහැ. මේ පාර්ලිමේන්තුවට මැදිගත නොවන පාර්ලිමේන්තුවෙන් සම්මත කොට තිබෙන පෙරටේ මූල්‍ය ශාස්ත්‍රය වැදගත් වන ප්‍රධාන 57ක් මුළුමනින්ම යටත් නොවන භූමි ප්‍රදේශයක්. කිසිදු ආයෝජන කලාපයක ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිදු නේවාසික පුරවැසියෙක් නැහැ. 19 වන සංශෝධනයේ මහ ලොකෝට උස්සගෙන ආපු 156 සතාවක් සංශෝධනය කරා ඔය කැබින ඔය ඉන්න මිනිස්සු. එතකොට කොහෙද හිටියේ? එහෙනම් කොළඹ පෝට් සිටියේ කොළඹ මුනිසිපල් කවුන්සිල් එකෙන් එලියට ගන්න ඕන කියලා. අලුත් කම්පැනි එකක් හදන්න ඕන කියලා. ඒ කම්පැනි එකේ අයිතියෙන් 51ක් චයිනා හාබර් පෝට් සිටියකට දෙන්න ඕන කියපු අය දැන් කියනවා රට පාවල දෙන්න හදනවලු. මොන විහිළුවක්ද? මේ තියෙන ලෙටර් එක. බොරු කියන්න එපා. ඒ අලුතෙන් ගොඩනගෙන නගරය දිහා බලන්න ඕනේ අලුත් ඇහැකින්. ඒ පරණ ඇහැෙන් මේක දිහා බලන්න එපා. මේ මුල්‍ය නගරය මේ රටේ ආර්ථිකය හැරවුම් ලක්ෂ්‍ය පරිවර්තනය වෙන එක වළක්වන්න බෑ. මේක මුල්‍ය නගරයක්. මේකට ආයෝජන ගේන්නේ චීනය පමණක් නෙවෙයි. ඇමරිකානු ආයෝජන පවා එන්න පුළුවන්. ඉන්දියානු ආයෝජන එන්න පුළුවන්. කවුරු කවුරුත් දන්නවා මේ රටේ ආර්ථිකය බෙලහීන වන තරමට අපිව දේශපාලන වශයෙන් හසුරුවන්න පහසු වෙනවා. අපිව නටවන්න පුළුවන්කම හැදෙන්නේ එතනින්. අහන්නේ නිසා තමයි ඇමරිකානු තානාපතිතුමියට පෝට් සිටියේ පේන්නේ කළු සල්ලි සුදු කරන තිප්පලක් හැටියට. තමුන්නාන්සල කලබල වෙන්න එපා. තමුන්නාන්සලට හුරු ක්‍රමේ තමයි හාව වගේ පනත ගේනවා. කාරක සභාවස්ථාවේදී හාව වෘකයා කරනවා. අපි කාරක සභාවස්ථා
ජනතාව වෘකය කරන්නේ නැහැ. වෘක ලක්ෂණ තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා මේවා අයින් කරන්න කියලා අපි අයින් කරනවා. විවාදය අවසන් වීමෙන් පසුව ඊට ඡන්ද විමසීමක් අවශ්‍යද යන්න අද පසුරුවේ කතානායකවරයා සභාවෙන් විමසා සිටියා. එහිදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබල වේගය ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව පැවසූ නමුත් ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. කොළඹ වරායේ නගරීය ආර්ථික කොමිෂන් සභාව 50 කෙටුම්පත දෙවැනි වර කියවීම සභාවේ එකඟද කිරියල් ඇමතුමා? විපක් අවශ්‍ය නැහැ සර්. අපි විරුද්ධයි. අපේ විරුද්ධත්වය සටහන් කරන්න hina වෙන දෙයක් නැහැ. විජිත හේරත් මන්ත්‍රීතුමා බෙදීමක් අවශ්‍යද? බෙදීමක් අවශ්‍යයි. දෙවැනි කියවීමට පක්ෂ මන්ත්‍රීවරු කොළපාටත් විපක්ෂ මන්ත්‍රීවරු රතුපාට ඡන්දය දෙන්න පුළුවන්. ඒ අනුව පනත් කෙටුම් පත දෙවන වර කියවීම ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 148ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 59ක් හිමි වුණා. පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමග ජනබල වේගය, ජාතික ජනබල වේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද ඡන්ද විමසුමට සහභාගී නොවීම විශේෂත්වයක්. දෙවැනි වර කියවීම පක්ෂව ඡන්ද 148යි විපක්ෂව ඡන්ද 59යි. ඒ අනුව පනත සම්මත වී ඇති බව දන්වනු කැමැත්තෙමි. වැඩි ඡන්ද 89කින් දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්මත වූ අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව ආරම්භ වුණා. කාරක සභා අවස්ථාව. පසුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්මත වීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් උපදෙස්වලට අනුව සංශෝධන ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පනත් කැටුම් පත්‍ර සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ නමුත් ඊට ආණ්ඩුව එකඟ වූයේ නැහැ. යනු හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාගේ යෝජනා වෙනුවෙන් ඡන්ද විමසීම් 3ක් පැවති අතර එෙහිදීම යෝජනා පරාජයට පත් වුණා. කාරක සභා අවස්ථාවෙන් පසුව තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර එෙහිදී පනත් කැටුම් පත්‍ර පක්ෂව ඡන්ද 149ක් සහ විරුද්ධව ඡන්ද 58ක් හිමි වුණා. තුන්වෙනි වර කියවීමට පක්ෂව ඡන්ද 149කුත් විපක්ෂව 58කුත් ලැබිතියි. ඒ අනුව තුන්වෙනි වර කියවීම සම්මත වී ඇත. මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතින් ගණන මෙන්ම වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවත් ඊයේ වාර්තා වුණා. කොවිඩ් රෝගපාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ වාර්තාවන රෝගීන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක රෝගීන් සමාජය තුළ සිටිය හැකි බවයි. බෙයතර අදත් නව ආසාදිතයින් 2780 දෙනෙකු හඳුනාගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙරට ඉතිහාසයේ පළමු වරට දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන 3000 සීමාව පසු කර ගියේ ඊයේ දිනේදී. විදේශ රටවල සිට පැමිණි 32 දෙනෙකු සමග ඊයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 3623ක්. ඒ අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ ගම්පහදිසෘකයෙන්. එම ගණන 761ක්. එලෙස දෛනික වැඩිම ආසාදිතයන් ගණන ඊයේ මෙරටින් වාර්තා වෙද්දී පසුගිය දින 20ක කාලය තුල ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාව අපි නිරීක්ෂණයට ලක් කළා. යනු අප්‍රේල් 30 සිට මැයි 9 දක්වා ගෙවුණු දින 10 තුළ ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 19422 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන්පසු ඊයේ දින දක්වා ගෙවුණු දින 10 තුළ වාර්තා වූ ආසාදිතයන් ගණන 25437ක්. ඒ අනුව පෙර දින 10ට සාපේක්ෂව අවසන් දින 10 තුළ ආසාදිතයන්ගේ ඉහළ යාම 131ක්. මේ අතර වැඩිම දෛනික කොවිඩ් මරණ ගණනද ඊයේ වාර්තා වූ අතර එම ගණන සටහන් වූයේ 36ක් ලෙසයි. කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් මරණ 7 බැගින් වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 5ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 4ක්, රත්නපුරේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් මරණ 3 බැගින් සහ කොළඹ, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මරණ 2 බැගින් වාර්තා වුණා. බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද ඊයේ මරණයක් වාර්තා වී තිබූ අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගියා. 27 හැවිරිදි තරුණියකගේ මරණ ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්. අප්‍රේල් 30 සිට මැයි 9 දක්වා දින 10 තුල ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 134ක්. ඉන්පසු ඊයේ දක්වා ගෙවුණු දින 10 තුල වාර්තා වූ මරණ ගණන 250ක්. ඒ අනුව පෙර දින 10ට සාපේක්ෂව අවසන් දින 10 තුල මෙරට කොවිඩ් මරණ ගණනත් 87කින් ඉහළ ගොස් තිබෙනවා.
විශේෂයෙන්ම මේ වසංගතයේදී අපි දකිනවා සංකූලතා තියෙන රෝගීන්ගේ වැඩිවීමක් රෝහල් පද්ධතියට ගියාම රෝහල් වල විශාල තදබදයක් තියෙනවා ඒ වගේම ඔක්සිජන් අවශ්‍යතාවය දැඩිව දැනෙනවා උපකරණ අවශ්‍යතාවය දැඩිව දැනෙනවා ඒ දැන් ඊයේ 3500කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා 3500 වාර්තා වෙනවා කියන්නේ මේ වගේ 3 ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන් ඒතර මේ අයගෙන් සමාජය තුළ තවමත් පැතිරීම සිද්ධ වෙනවා ඉතින් ආසාදනය සමාජයේ පැතිරෙනවා ශීඝ්‍රව මේ ආසාදනය මේ අලුත් ප්‍රභේදය හරහා මරණ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා රටේ ජනතාව මොහොම වගකීමෙන් කටයුතු කරන්න ඕන කාලයක්. මේ යන ක්‍රමවේදය අනුව විශේෂම රට වසා තැබීමකට යන්න සිද්ධ වෙයිද? අනිවාර්යයෙන්ම අපි නිර්දේශ ගන්න සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න. මොකද එහෙම වුණොත් මේ රෝග පැතිරීම අපිට පාලනය කරගන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට මම නිර්දේශ කරනවා. අපි ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ මේ වසංගතයේ ශ්‍රී ලංකාව තුළ තිබෙන උච්චතම අවස්ථාව. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ලිඛිතව මේ සම්බන්ධයෙන් අද දින ඇතුළත අපි ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා දින 14ක් දැඩි සංචරණ සීමා නීති පනවලා දින 14ක් නිරෝධායන ඇඳිරි නීතිය හෝ එවැනි ක්‍රමවේදයක් භාවිතා කරලා ඉදිරි දින 14 තුල මූවමන්ට්ස් හැකි ප්‍රමාණයෙන් අඩු කරන්න. මේ අතර සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටින අතර පෞලිය සමාජිකයන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටිනවා. මේ අතර හෙට එනම් මැයි 21 වනදා සිකුරාදා රාත්‍රියේ කොළඹ සිට මැයි 25 වනදා අඟහරුවාදා අලුයම 4 දක්වා දිවයිනටම බලපැවතුන පරිදි සංචරණ සීමා ක්‍රියාත්මකයි. එම කාලය තුල ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේවා පමණයි. යලිත් මැයි 25 වනදා රාත්‍රියේ කොළඹ සිට මැයි 28 වනදා සිකුරාදා උදෑසන 4 දක්වාත් අඛණ්ඩව සංචරණ සීමා පරමන බව රජය නිවේදනය කරනවා. තවත් කොවිඩ් නව ආසාදිතයින් 661 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද සිල්වා මහතා පවසනවා. ඒ සමග අද මිරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3441ක්. කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාත්‍යන්තර ප්‍රජාවට ඇරයුම් කර සිටියා. එආසියාවේ අනාගතය පිළිබඳ 26 වන ජාත්‍යන්තර දෙදින සමුළුවට මෙරට සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමි. ආසියාවේ අනාගතය පිළිබඳ 26 වන ජාත්‍යන්තර දෙදින සමුළුව අද ජපානයේ ටෝකියෝ අගනුවරදී ආරම්භ වුණා. ජපානයේ නික්කේයි පුවත්පත සංවිධානය කරන මෙම සමුළුවේ අරමුණ වන්නේ ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටලු සහ ඒවාට විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීමයි. පශ්චාත් කොවිඩ් යුගයේ හැඩගැස්වීම, ගෝලීය ප්‍රතිසන්දනයේ ආසියාවේ භූමිකාව යන තේමාවෙන් සමුළුව සංවිධානය කෙරුණා. We hope to contain this new outbreak swiftly and without causing serious long-term disruption to the livelihoods of the public. The country has many vibrant attractions that will be widely sought after as global travel resumes. We therefore seek to invite foreign direct investment that can take advantage of the post-COVID surge in tourism. We also welcome investments. The new development extend in the Colombo Business District to 269 hectares of reclaimed land represent an exciting new opportunity for international businesses. The port city will be a gateway to South Asia. It will create a vibrant new city space incorporating an international financial center, a marina district, outstanding residential and commercial facilities, as well as world-class infrastructure, all within a tropical beachside paradise. New legislation that will ensure an attractive environment for investors, special status and a host of exemptions and special incentives will be accorded to businesses that will have a broad economic impact. I invite all nations to encourage their businesses to take advantage of this opportunity and to be part of what will become a key service hub to this region in the future. As a South Asian nation, and how do you balance the relationship with China and India from now? Sri Lanka has a historic relationship spanning centuries with both India and China. After the conflict ended, Sri Lanka had urgent requirement for post-conflict reconstruction, especially in war
affected area. China supported Sri Lanka by providing concessionary loans for many such projects. This has unfortunately been misinterpreted. While we are aware of world power rivalries and regional power dynamics, our foreign policy is neutral. We consider India our closest neighbor and a long-standing friend, and we understand their security concerns and sensitivities. We will never allow anyone to use Sri Lanka to jeopardize India's security. බීලංග නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්න මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. කතානායක බහින්දියා පාබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභාවේදී මෙම අනුමැතිය ලබා දී ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් දම්බික දසනායක මහතා පවසන්නේ. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. බස්නාහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව ආරම්භ කළ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ ක්‍රියාන්විතය අද තෙවන දිනටත් ක්‍රියාත්මක කෙරුණා. රජයේ රෝහල් වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දීමද මීට සමගාමීව සිදු කරනවා. මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව රජයේ රෝහල් වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දීමේ ක්‍රියාන්විතය අද තෙවන දිනටත් ක්‍රියාත්මක කෙරුණා. මේකමෝ දිස්ත්‍රික් මහ රෝහලේදී එම වැඩසටහන ක්‍රියාත්මක කරුණේ මෙලෙසින්. පෞද්ගලික අංශය ඒ වගේම දානපතියෝ එකතු වෙලා මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරන්න අද මේ ලබා දෙන සහයෝගයක ඉතාමත්ම වටිනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මනුසත් දෙරණටත් ඩයලොග් ආයතනයටත්. මේට සමගාමීව බස්නාහිර පළාතේ හුදකලා කරටි ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන ස්ථාන කිහිපයකදී මෙලෙස ක්‍රියාත්මක කරනවා. සද්දරණ සහ ඩයලොග් එකමුතුව මෙම සමාජ සත්කාරය ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා අද නිතරගයෙන් තේරීපත් වුණා. සිය දොරේ වැඩභාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතු ශම්මි සිල්වා මහතා අනාවරණයක් කරමින් කියා සිටියේ කුමා සංගකාර සහ මහේල ජයවර්ධන පිටියෙන් විශ්‍රාම ගැනීම සිදු වූයේ එකල පැවති පරිපාලනය ඇති කළ ගැටලු නිසා බවයි. 2021 වසරේ සිට 2023 වසර දක්වා වූ වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සඳහා නිලධාරින්පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද උදෑසන වීඩියෝ දාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා. මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති ධුරය සඳහා ප්‍රධාන පාර්ශ්ව දෙකක් තර්ක කිරීමට නියමිතව සිටි නමුත් ඉන් එක පාර්ශ්වයක් වන කේ මතිවාණන් පාර්ශ්වය සිය නාම යෝජනා ඉවත් කර ගැනීමට පසුගියදා කටයුතු කළා. එම ඉවත් කර ගැනීමත් සමග ශම්මි සිල්වා මහතා නිතරගයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියමිතයි. ටර්ම් එකක් ඉවර වුණා ඔයගොල්ලෝගේ දැන් අලුත් ටර්ම් එකක් පටන් ගන්නවා පබ්ලික් ඉමේජ් එක ගැන මොකද හිතන්නේ ඔබතුමා බීම් එක හොඳට කරන්නේ නැතුනම පබ්ලික් ඉමේජ් එක අඩු වෙනවා බීම් එක හොඳට කරනකොට පබ්ලික් ඉමේජ් එක උඩට යනවා දැන් මේකේ අත්‍යවම අපිට මෙන්න වැඩට ගිහිල්ලා ගහන්නේ අපි සිලෙක්ට් කරන්නේ නැහැ අපි වගකීම බාර ගන්නෙත් ඒක නෙමෙයි මම කියන්නේ මේකේ උනේ මයිල සංගා තව උන්දා දෙකක් ගහන්න තිබ්බා මේ මයිල සංගා ඉදාවෙච්ච හේතුවක් හොයාගත්තනම් බොහොම හොඳයි ඔබද මෙතන දැන් ඔය ටැග් අහන කට්ටිය ඉන්න තමයි මහිර සංග රිටයර් වුනේ. ඒගොල්ලන් තව අවුරුද්දක් දෙකක් ඒගොල්ලන්ගේ ක්‍රිකට් ඇගේ තියෙද්දී මෙතන තියෙන පරිපාලන ගැටලු වින්දා ඒ දෙන්න අයින් වුනේ. ඔකලා ඒගොල්ලන්ගෙන් අහලා බලන්න ඒ මොකක් ප්‍රශ්න තිබ්බා ඒගොල්ලන්ට. ඒත් සමගින් අද දින රාත්‍රී 10 පුවත් විකාශය මින් නිමවටපත් වෙනවා. සුබ රාත්‍රියක්.